ඒ මහා කුමන්තනකාරී කණ්ඩායම උත්සාහයක් දැරුවා ලැජ්ජ නැතුව විලි ලැජ්ජ නැතුව නිර්ලජ්ජිතව පස්ස දොරෙන් ආණ්ඩු බලය ලබා ගන්න. පස්ස දොරෙන් ආවා, ආපු දවසේ ඉඳලා පෙරදුනා. පස්ස දොරෙන් ආපු මේ කුමන්ත්‍රණ කාර්යෝ ටික, දේශපාලන මංකොල්ල කාර්යෝ ටික මේ රටේ ජනතාවයි, මේ රටේ ව්‍යවස්ථාදායකයයි, මේ රටේ අධිකරණයයි, ඒ විතරක් නෙවෙයි මේ රටේ විධායකයයි ඉස්සරහ දොරෙන්ම ගෙදර යවුවයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපේ වීරෝධාර ආරක්ෂක ශේෂ්ත්‍රයට රණවිරුවන්ට කම්මුලට ගැහුවා, මිරිස් කුඩු ප්‍රහාර එල්ල කරා. හොඳට රූප රාමු බැලුවා නම් ඔක්කොම කම්මුලට අත තියාගෙන මෙහෙව්වේ තාත්තයි පුතණ්ඩි. ලෝකෙට පරකාසයේ ගෙදරට මරගාතේ පෙන්වන්න හදනවා තමන් සෝවාන් වෙලා සක්‍රුදාගාමි වෙලා අනාගාමි අරහත් භාවය ලබලා පුතණ්ඩිය දම්මලා ගහපන් මරපන් කොටකපන් වීසි කරපන් මේ ප්‍රහාර ඔස්සේ මිත්තවරුනි ප්‍රජාතන්ත්‍රවාදී අසරණ වුණා. පාර්ලිමේන්තුව රකගත්තු අපේ ගරු කතානායකතුමා කරු ජයසූරිය මැතිතුමා නිකන් නෙමෙයි අපි දේවත්වෙන් සලකන්නට ඕනේ කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. කුමන්ත්‍රණය වෙච්ච දවසේම ඒ අගමැතිතුමාව අපේ අගමැතිතුමාව නිත්‍යානුකූල අගමැතිතුමාව ඉවත් කරලා අර කුඹුරක් මැද හිටපු කාඩ්බෝඩ් අගමැතිවරයව දිවුරුන් දෙනකොට අපි දැක්කා ඒ කාඩ්බෝඩ් අගමැතිතුමා තමන්ගේ කාර්යාලයට යනකොට පරාජයේ පළමු සංකේතය අපි දැක්කා. එතුමාගේ ඒ ප්‍රබුද්ධ ප්‍රශස්ත ලේකම්තුමාට පත්වීම ලබා ගන්න බැරි වුණා. උඩුපෙළි අතට කඩන් වැටුණා. උඩුපෙළි අතට කඩන් වැටිලා හොම්බ බිම හැනගෙනයි පත්වීම ලබා ගත්තේ. මගේ ආත්මය මම කිසිම දවසක පාවල දෙන්නේ නැහැ. මම තනතුරකට ගියොත් යන්නේ තමුන්නාන්සලාගේ කරපිටින් කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපි ආණ්ඩුව පිහිටවපු හැටියෙම බුරුතු පිටින් පොඩි මිනිහට ඉඩම් බෙදලා දෙනවා. ඉදිරියේදී ජනාධිපතිවරණක් දිනනවා, මහමැතිවරණක් දිනනවා, පළාත් සභා මැතිවරණක් දිනනවා. ඒ විතරක් නෙමෙයි 20-25 ඔබලා දිනවන ගම්මුදා 20,000 මම ආරම්භ කරනවා කරනවාමයි කියලා මන්තමුන්නාන්සලාට ප්‍රකාශ කරනවා. වරදාන වරප්‍රසාද නතර කරලා පාර්ලිමේන්තුවේ යහපාලනය අපි ජනතාවගේ කකුල් දෙක ළඟට ගිහිල්ලා ඔබලාගේ හදවතේ කැකෑරෙන දුක කඳුල වේදනාව අවබෝධ කරගෙන අනිවාර්යෙන්ම නිත්‍ය වශයෙන්ම මේ රටේ 120,000 වූ ඔබ සියලු දෙනා රැකගන්නවා, ආරක්ෂා කරනවා, සංවර්ධනය කරනවා කියන එක මම ඔබලට ප්‍රකාශ කරනවා. තියෙන දේ වියදම් කරලා අපේ රටේ ජනතාවට පුද්ගලික සම්පතුත් කැප කරලා අපි ජනතාව රැකගන්නට ඕන, ජීවත් කරවන්නට ඕනේ කියලා මේ අවස්ථාවේ කියනවා. ඔබ සියලු දෙනාටම එක්සත් ජාතික පෙරමුණ ජයග්‍රහණය කරවන්නට අපි සියලු දෙනාටම ධෛර්යය, ශක්තිය, වාසනාව ලැබේවා. මේ රටේ පොඩි මිනිහවන ඔබ සියලු දෙනාම සංවර්ධනය කරාගෙන යන්නට සියලු දෙනාටම ශක්තිය ලැබේවා. එක්සත් ජාතික පෙරමුණට, එක්සත් ජාතික පෙරමුණට, එක්සත් ජාතික පෙරමුණට, අපේ ගරු අගමැතිතුමාට, අපේ නව පිරිසිදු ආණ්ඩුවට, පිරිසිදු ආණ්ඩුවට එසේ ප්‍රකාශ කරමින් මම සමුගන්නවා. ආයුබෝවන්, අස්සලාමු අලයිකුම්, වණක්කම් දෙවි පිහිටයි.